සාමාන්‍ය සමය 26 වන සතිය බදාදා පළමුවන දේව ප්‍රකාශනය නෙහෙමියා දෙවනි පරිච්ඡේදයේ 1 සිට 8 දක්වා දිනක් අර්තක්ෂස්තා රජුගේ 20 වන අවුරුද්දේ නිසන් මාසයේ ඔහු ඉදිරිපිට මුද්‍රික පාණය තිබෙද්දී මා මුද්‍රික පාණය රැගෙන රජුට දිනිමි. මීට පෙර මම ඔහුට ඉදිරියේදී දුක්මුසුව නොසිටියෙමි. එවිට රජු මට කතා කර ඔබට අසනීපයක් නැති නමුත් ඔබේ මුහුණ දුක්මුසුව තිබෙන්නේ මන්ද? මෙය සිතේ කනකාටුවක් මිස වෙන කිසිවක් නොවේ යැයි කිව්වේය. එවිට මම ඉතා බියෙන් රජුට කතා කොට රජතුමා සදහටම ජීවත් වේවා මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය පාළු වී එහි දොරටු ගින්නෙන් දෙවි ගොස් තිබියදී මාගේ මුහුණ දුක්මුසු නොවන්නේ කෙසේදැයි කීමි. එවිට රජතුමා කතා කොට ඔබ ඉල්ලා සිටිනේ කුමක් දැයි මාගෙන් ඇසීය. එවිට මම ස්වර්ගයේ දිවෙන් වහන්සේට යාඥා කොට රජතුමා සතුටු නම් ඔබේ දාසයා රජු ඉදිරියේ කරුණාව ලබා සිටී නම් ජුදාහි මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය ගොඩනගනු පිණිස මහා එහි යැවුව මැනවැයි කීමි. රජතෙම බිසවත් තමා ළඟ වාඩි වී සිටියේදී කතා කොට ඔබේ ගමනට කොපමණ කල්ගත් වේදයි කියාත් ඔබ නැවත එන්නේ කවදාද කියාත් මගින් ඇසීය. මම රජුට කාලයක් නියම කර කීවෙමි. රජතුමා මා යමනට සතුටු විය. එරත් මම රජුට කතා කොට රජතුමා සතුටු නම් මා යුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්නට දෙන්න ලෙස එගොඩ සිටින දිශාධිපතින්ට දීමට ලියුම්ද ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත් නුවර පවුරුවලටත් මා පදිංචි වන්නට යන නිවාසයටත් ලී දෙන ලෙස රජුගේ මූකලාන භාරකාරයා වන ආසාප්ට දීමට ලියුමක්ද මට ලැබේවායි කීමි. මාගේ දිවෙන් වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හේයින් රජතෙම එසේම මට දුන්නේය. දේව වචනය මෙසේය. දිවෙන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂක ලෝකතුමන් විසින් ලියන ලද දේවාක්‍ය මෙසේය. ලෝක නමිනු පරිච්ඡේදයේ 57 සිට 62 දක්වා. ඔවුන් මග බැස යද්දී එක් මිනිසෙක් උන්වහන්සේ යන ඕනෑම තැනකට වුවද මමත් ඔබ අනුව එන්නෙමි කීය. චේතස වහන්සේ කතා කොට හිවලුන්ට බෙනද අහසේ කොරුල්ලන්ට කැදලිද ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයන්ට හිස තැබීමටවත් තැනක් නැතැයි ඔවුන්ට වදාළසේක. උන්වහන්සේ තව කෙනෙකුද මා අනුව එන්නයි වදාළසේක. ඔහු ස්වාමිනි, පළමු කොට මාගේ පියා භූමදාන කරන පිණිස යන්නට මට අවසර දුන් මැනවයි කීය. උන්වහන්සේ උත්තර දෙමින් හලවුන්ගේ භූමදානය මළවුන්ම කළාවේ ඔබ ගොස් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන්නයි ඔහුට අදාළසේක. තව කෙනෙක් ස්වාමිනි, ඔබ අනුව එන්නෙමි. එහෙත් පළමු කොට මාගේ ගෙදර උදවියන්ගෙන් සමුගෙන ඒමට අවසර දුනු මැනවයයි කීය. ජේසුස් වහන්සේ නගුලට අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැයි ඔහුට වදාළසේක. සුවිශේෂක වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමත් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරියනි, අද අපි අසීසිය සුද්ධ ෆ්‍රැන්සිස් මොනිතුමාගේ මංගල්‍ය සමරණ දිනය. ප්‍රේමවන්තේනි, අද සුවිශේෂය තුළ ක්‍රිස්තුන් වහන්සේ අපිට බොහොම ලස්සන පණිවිඩයක් දෙනවා. ක්‍රිස්තුන් වහන්සේ ළඟට ආපු එක මිනිස්සෙක් කියනවා, මට අවශ්‍යයි ඔබ වහන්සේව අනුගමනය කරන්නට.
නමුත් මම ගිහිල්ලා මගේ ඉතුරු වැඩ කොටස කරලා එන්නට ඕන. එක පැත්තකින් කියනවා මගේ දෙමව්පියන්ගෙන් ආශිර්වාද අරගෙන එන්න. නමුත් ක්‍රිස්තු වහන්සේ කියනවා නගුලට අත තියලා පස්ස බලන කෙනා මට සුදුසු නැහැ කියලා. ඒ කියන්නේ ක්‍රිස්තු වහන්සේගේ කැඳවීම දැනුණු හැඟුණු මොහොතේ ක්‍රිස්තු වහන්සේව අනුගමනය කරන්නට ඕනයි කියලා මට දැනුණු මොහොතේ මගේ සියලු දේ අතහැරලා මම ක්‍රිස්තු වහන්සේව අනුගමනය කරන්නට ඕන. මේක තමයි මේ තුල කියන්නේ. ඒ කියන්නේ කිතුණු කැඳවීම බොහොම අභියෝගාත්මකයි කියන දේ. ප්‍රේමවන්තීනි අසීසියේ සුදු ෆ්‍රැන්සිස් මුනිතුමා තමන්ගේ ජීවිතයේ එක්තරා මොහොතකදී අත්දකින්නවා දෙවියන් වහන්සේ ඌට කතා කරනවා. මගේ මේ සුද්ධ වූ ස්වභාව ගොඩනගන්නට කියලා ආරාධනයක් දෙනවා. මේක තේරුම් බේරුම් කරගන්නට උන්වහන්සේට ටිකක් කල් ගියා. නමුත් හරියටම මේ කැඳවීම තේරුම් ගත්තු මොහොතේ උන්වහන්සේ තමන්ගේ දෙමව්පියන්ගෙන් අහන්නට ගියේ නැහැ. තමන්ගේ මිතුරන්ගෙන් සමු ගන්නට ගියේ නැහැ. ඊළඟට මට අත්වන ඉරණම මොකද්ද කියලා දෙපාරක් හිතුවේ නැහැ. දෙවියන් වහන්සේගේ කැඳවීම තේරුම් බේරුම් කරගෙන එය නියමාකාරින් අවබෝධ කරගත්තු සැනින් ෆ්‍රැන්සිස් මුනිතුමා සියල්ල අතහැරලා ක්‍රිස්තුන් වහන්සේව අනුගමනය කරන්නට පටන් ගන්නවා. මහා රජ වාසලක ජීවත් වුණු උන්වහන්සේ මේ සියලු දේ අතහැරලා මහපාරට බැහැලා මගතොටේ නිදිය ගන්නවා. සියලු සැප සම්පත් වලින් පිරුණු ජීවිතය අතහැරලා කටුක ජීවිතයක් බහර ගන්නවා. එතකොට උන්වහන්සේට මේ කැඳවීම ආපු මොහොතේ උන්වහන්සේ හිතලා බැලුවේ නෑ මේ සැප සම්පත් අතහැරියම ඊළඟට මට කොහෙද ජීවත් වෙන්නට සිද්ධ වෙන්නේ, මොනවද කන්නට වෙන්නේ කියන දේවල් උන්වහන්සේ හිතුවේ නෑ. ඒ සියල්ල හිතුවේ පස්සේ. පළමු කොට හිතුවේ මම දෙවියන් වහන්සේව අනුගමනය කරනවා කියන මේ දේ විතරයි. ප්‍රේමවන්තීනි මේක අපේ කිතුණු ජීවිතයට ඉතා වැදගත් දෙයක්. දැන් අපිටත් ක්‍රිස්තු වහන්සේ කතා කරනවා නොඑක් වර නොඑක් කාර්යයන් සඳහා. අපිට දෙවියන් වහන්සේගේ කැඳවීම තේරුම් බේරුම් ඇතිව හැඟුණු දැනුණු මොහොතේ අපි ඊළඟට මොනවද කරන්නේ? අපි සමහර වෙලාවට හිතයි මම මේ ගමන ගියොත් මගට ලැබෙන වැටුප මොකද්ද? මගේ පවුලේ අයට මොකද්ද වෙන්නේ? මට ඇතිවෙන සුරක්ෂිත භාවය මොකද්ද? මට ඉන්නට ලැබෙන තැන මොකද්ද? මේ බොහෝ දේවල් අපි හිතන්නට පටන් ගන්නවා. අන්න එතකොට අපි අධෛර්යමත් වෙලා ඒ කැඳවීමට පිටුපානවා. නමුත් ප්‍රේමවන්තීනි අපි දකිනවා සුදු ෆ්‍රැන්සිස් මුනිතුමා සියල්ල අපහැරලා ගියාට උන්වහන්සේ මුළු ලෝකෙම දිනාගත්තා. අදටත් සුදු ෆ්‍රැන්සිස් මුනිතුමන් වෙනුවෙන් ධර්ම දූත කාර්ය යෙදෙන පියතුමන්ලා කන්‍යා සොහොරියන් ගිහි පැවදි ලක්ෂ ගාණක් මේ ලෝකයේ තුල ඉන්නවා. ඒ අය ප්‍රබලව දේව වචනයට සාක්ෂි දරනවා. අයහෙමනම් සියල්ල අපහැරපු උන්වහන්සේ මුළු ලෝකෙම දිනාගත්තා. මිනිස්සුන්ගේ ගෞරවය දිනාගෙන ශුද්ධවරයෙක් බවට පත් වුණා. උන්වහන්සේට ලැබිය යුතු උතුම්ම ස්ථානයට යන්නට උන්වහන්සේට පුළුවන් වුණා. ප්‍රේමවන්තීනි අපි මෙන්න මේ ආදර්ශය අරගෙන අපේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැදවීම ලැබුණු මොහොතේ ආයෙ දෙපාරක් වෙන දේවල් ගැන කල්පනා කරන්නේ නැතුව ඒ කාර්ය මම නිරත වෙන්නට ඕනයි කියන හැඟීම පමණක් ඇති කරගෙන අපි උත්සාහ කරමු දෙවියන් වහන්සේට මෙහෙ කරන්නට, දෙවියන් වහන්සේට සේවය කරන්නට. අන්න ඒක තමයි කිතුණු කැඳවීම කියන්නේ. මෙන්න මේ කැඳවීම ඔස්සේ තමයි අපගේ කිතුණු ජීවිතයේ පරිපූර්ණත්වයට පත් වෙන්නේ. ඒ කිතුණු ජීවිතය තුළ පළදරන්නට අපිට පුළුවන් වෙන්නේ අන්න එතකොට. ඔබට ජේසු පිටයි.